යාපනයේ විශ්වවිද්‍යාලයේ කෙලිනොච්චි මණ්ඩපයේ නවක සිසුන්ට ඉතා අසභ්‍ය අන්දමට නවක වතය දීම සහ ඔවුන් ලවා විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදුකරවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට වැරදිකරුවන් වන පිරිසට දඬුවන් ලබා දෙන මෙන් උතුරු පළාත් ආණ්ඩුකාර PMS චාර්ලිස් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට හත්වනදා දැනුම් දුන්නා. කෙලිනොච්චිය මණ්ඩපේ නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් වැසිකිළිවලට ගොස් ජංගම දුරකථන ආධාරයෙන් නිර්වත් ඡායාරූප ලබා ගන්නා ලෙසත් ඒවා අනෙක් අය වෙත හුවමාරු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. බියට පත් නවක සිසු සිසුවියන් කිහිප දෙනෙකු ඒ ආකාරයට ජංගම දුරකථනවලින් නිර්වත් ඡායාරූප ලබාගෙන ඒවා ජ්‍යෙෂ්ඨ සිසුන් වෙත ලබා දී තිබෙනවා. මේ වන විට එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිළිබඳව සියලු විස්තර හෙළිදරව් වී ඇති අතර ඔවුන්ගේ ඡායාරූපද දෙමළ සමාජ වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකු පසුගිය කාලයේදී වරින් වර අවස්ථා දෙකකදී කෙළවැළලාගෙන මිය ගියේද මේ ලිංගික ක්‍රියාවන් ඇතුළත් නවක වදය ඉවසීමට නොහැකිවද යන්න සැකය දැන් පහළ වී තිබෙනවා. මේ සියලු සිදුවීම් පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරියට පැමිණිලි කිරීමෙන් පසුව ඇය විශ්වවිද්‍යාල බලධාරීන්ට නියෝග කර ඇත්තේ වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මේ අතර නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් තර්ජනය කරමින් නවක වදයේ දීමේ සිද්ධීන් පිළිබඳව හා එසේ කරන්නට උපදෙස් දුන් පිරිස් පිළිබඳවද බලධාරීන්ට තොරතුරු ලබා දීමට කටයුතු කළහොත් යළි මේ විශ්වවිද්‍යාලයට පැමිණීමට නොහැකි වන අන්දමින් ඔවුන් කටයුතු කරන බව පවසමින් නවක සිසුන් බියගන්වන බවත් ඔවුන්ට තර්ජනය කරන බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන්ට මෙලෙස පිරිමි සිසුන් පිරිසක් ලබා දුන් නවක වද සිදුවීමත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් පවසන බව. විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර වෙත ගොස් නිර්වතින් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා ගන්නා ලෙසට පිරිමු සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු වාර්තා වී තිබුණා. සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදු කළ සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවස්වා අවශ්‍ය විනය කටයුතු සිදු කරන බවට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ද විශ්වවිද්‍යාල පාලකයන් වෙත දැනුම් දී තිබුණු බව වාර්තා වෙනවා. කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිර්වත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්වවිද්‍යාල වෙත පැමිණීමේදී දැඩි දඬුවම් ලබා දෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බවයි විශ්වවිද්‍යාල සිසුන් පැවසුවේ. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.